මිශ්‍රණයක සංවිතිය අපිට වැදගත් වෙනවා ඔයාලා දන්නා විවිධ බේත් වර්ග සේලයින් ඒ වගේ ඊට සැනිටයිස් සාධන කොට ඒවල මිශ්‍ර කරන හිතුමතේ මිශ්‍ර කරන්න බෑ ඒවා ඒවා මිශ්‍ර කරන්න ඕන කිසියම් අනුපාතකෙ ඒතොර ඒකට ගන්න ද්‍රාවක තියෙන්න පුළුවන් ද්‍රාව්‍ය තියෙන්න පුළුවන් ඒවල નિયમિત ප්‍රමාණ තියෙන. මේ નિયમિત ප්‍රමාණ වලින් මිශ්‍ර කෙරුවොත් තමයි ඒ ද්‍රාවණ හදා ගන්න පුළුවන්. ඒතර ඒවා වෙනස් වුණොත් සම්පූර්ණයෙන් ඒකේ රසායනික සංගතිය වෙනස් වෙලා අර බලාපොරොත්තු වෙන දේ 100%ක් හොඳින් සිද්ධ වෙන්නේ නැහැ. සේලයින් ද්‍රාවණයක් නම් ඒකේ සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා. ජලය යම් ප්‍රමාණයක් තියෙනවනේ සෝඩියම් ක්ලෝරයිඩ් નિયમિત ප්‍රමාණයක් තියෙනවනේ ඒවා දිය කරලා තමයි ගන්න. කවුරුත් අඩු වැඩි වෙන්න හිතුමතේ ඔය දිය කරලා දෙන්නේ නැහැ. ජීවනි ඊළඟට සැනිටයිසර් ඊළඟට ওই බේත් වර්ග බේත් වල තියෙනවනේ මේ මොනවද අපි බොන දේවල්. සිරප් තියෙනවනේ. හිතරේ සිරප් වර්ග ගත්තාම ඒවල සම්පූර්ණයෙන්ම සංවිතිය નિયમિત පරිදි තියෙනවා. ඒ වගේම විද්‍යාගාර පරීක්ෂණ කරනකොට විද්‍යාගාර මේ පාසල විද්‍යාගාර නෙමෙයි නොයෙකුත් ලැබ් වල තියෙන පරීක්ෂණ කරනකොට ඒවට ගන්න ද්‍රාවණ ඒ નિયમિત සංයුතියකින් තියෙන්න ඕන. ඒ નિયમિત සංයුතියකින් තිබුණේ නැත්නම් ඒ වලින් කරන ඕනෑම පරීක්ෂණයක් අසාර්ථක වෙන්න පුළුවන්. හරිද? ඒකට ඒක નિયમિત පරිදි පරීක්ෂණ සිදු කරන්න නම් ඒ ද්‍රාවණ වල નિયમિત සංයුතියක් තිබිය යුතුයි. එනිසා මේ මිශ්‍රණයක සංයුතිය කියන එක අපිට ඒ පැත්තෙන් වැදගත් වෙනවා. ඒකේ අවස්ථා කීපයක් අපි කතා කරන මිශ්‍රණයක සංයුතිය යටතේ පළවෙනි එක ස්කන්ධ භාගයක් විදිහට අපිට මිශ්‍රණයක සංයුතිය ප්‍රකාශ කරන්න පුළුවන්. දෙවෙනි එක මිශ්‍රණයක සංයුතිය පරිමා භාගයක් විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. දෙවෙනි එක තුන්වෙනි එක මෞල භාගයක් විදිහට ඊළඟට හතරවෙනි එක අපිට තියෙනවා ස්කන්ධය සහ පරිමා වැසුරින් සංයුතිය ප්‍රකාශ කරන්න පුළුවන්. අවසානික සහ වැදගත්මක මෞල ප්‍රමාණය සහ පරිමා වැසුරින් මිශ්‍රණයක සංයුතිය ප්‍රකාශ කරන්න පුළුවන්. හරිද? මිශ්‍රණයක සංයුතිය මම උදාහරණ කීපයක් කිව්වනේ. මේවා පාවිච්චි කරන්නේ මොනවා කරන්නද කියලා. අපි ඒකේ පළවෙනි අවස්ථාවට යමු. එමනම් මම මෙතනම ඇඳලා පෙන්නන්නම් පැහැදිලි කරන්න. පළවෙනි එක ස්කන්ධ භාගයක් කියන එක. හරිද? ස්කන්ධ භාගයකදී මොකක්ද වෙන්නේ කියලා අපි බලමු. අපි මේකට ගන්නවා ද්‍රාවකයක් සහ ද්‍රව්‍යයක්. අපි ගන්නවා මේකට ද්‍රාවකයක් සහ ද්‍රව්‍යයක්. හරිද? මේ විදිහට අපි ගමු ඉස්සල්ලාම් බීකරයක් ගමු. ඒතර බීකරයක් අරගෙන ඉවරලා මේ බීකරේ අපිට ගන්න පුළුවන් A සහ B කියලා සංඝටක දෙකක් තියෙනවා. සංඝටක කියන එක මතකනේ ද්රාවණයක මේ තියෙන ද්‍රව්‍ය සංඝටක දෙකක් හෝ වැඩි ගාණක් තියෙන එකක් නේ මිශ්‍රණයක් කියලා කිව්වේ. අපි දැන් ඇත්තටම කතා කරන්නේ සංඝටක දෙකක් තියෙන ඒවා. සංඝටක දෙකක් තියෙන ඒවා ගැන තමයි මෙතනදී කතා කරන්නේ. හරිද? එතකොට මේකේ ද්‍රාවකය කවුද? ද්‍රාව්‍ය කවුද? ඒක ගැටලුවක් නෑ. නමුත් අපි අහලා තියෙන විදිහට අපි දැනගන්න ඕන මේකේ තියෙන සංඝටක මොනවද? අපි හිතමු මේකේ සංඝටක දෙකක් තියෙනවා. A සහ B කියලා. මේකේ ද්‍රාවකය කවුරු වුණත් ද්‍රාව්‍ය කවුරු වුණත් ගැටලුවක් නෑ. හරිද? දැන් මේකෙන් අපෙන් අහන්නේ අපේ මේ මේක සංඝටක දෙකක් තියෙනවා කියන එක අඳුර ගන්න. A සහ B කියලා සංඝටක දෙකක් මේ ද්‍රාවණය තුල තියෙනවා. මේ මිශ්‍රණය තුල තියෙනවා. එතකොට අපි දැන් හොයන්න ඕන අපිට අහනවා අපෙන් A වල ස්කන්ධ භාගය කියන්නේ මොකක්ද කියලා. එතකොට A වල ස්කන්ධ භාගය කියපුවාම අපිට අවශ්‍ය කරුණු මොනවද කියන එක මෙන්න මේ ප්‍රකාශනයේ තියෙනවා. අපිට අවශ්‍යයි ඒවල ස්කන්ධය. මේකට කොච්චර ඒවල ස්කන්ධයක් ගත්තද? ඊළඟට අපිට අවශ්‍යයි මේකට කොච්චර බීවල ස්කන්ධයක් ගත්තද කියන කාරණේ අපිට අවශ්‍යයි. ඒකට ඒ අනුව බලන්න අපි මෙහෙම ගත්තොත් ඒවල ස්කන්ධ භාගය ඒවල ස්කන්ධ භාගය කියලා ගත්තොත් ස්කන්ධ භාගය. මේක m බෙදීම m කියලා අපිට සංකේතවත් කරන්න පුළුවන්. ස්කන්ධය කියන එක m වලින් සංකේතවත් කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ස්කන්ධය mm ස්කන්ධ භාගයක් නේ. ස්කන්ධය බෙදීම ස්කන්ධයක් කියන්නේ උතන. ඒකට එතනදී අපිට ඒක පෙන්වන්න පුළුවන් මේ m බෙදීම m කියලා. පැහැදිලිද? m බෙදීම m. ස්කන්ධය mass කියන එකෙන් m බෙදීම m.
මෙතෙන්ටත් ස්කන්ධේ මෙතෙන්ටත් ස්කන්ධේ ඒකයි m බෙදීම m කියලා අපි සංකේතයක් ගත්තා. ඒතර ඒවල ස්කන්ධ භාගය සමාන වෙන්නකොට අපි මේකට ලවයට ගන්නවා අපෙන් අහන එක්කෙනාගේ ස්කන්ධ. ඒතර ඒවල ස්කන්ධය තමයි මේකේ ලවයට එන්න ඕන. ඒවල ස්කන්ධය. ඊළඟට හරයට එන්න ඕන a සහ b වල ස්කන්ධ. a වල ස්කන්ධයයි b වල ස්කන්ධය එකතුව තමයි මෙතන පහළට එන්න ඕන. ඒතර අපිට ඕන නම් මේ විදිහට a වල ස්කන්ධයයි b වල ස්කන්ධයයි කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙතන ලියන්න පුළුවන් මේ මිශ්‍රණයනේ මේ මිශ්‍රණයේ සංඝටක දෙකයිනේ. ඒ නිසා අපිට මෙතන මිශ්‍රණයේ මුළු ස්කන්ධය කියලා ලියන්නත් පුළුවන්. මිශ්‍රණයේ මුළු ස්කන්ධය. මිශ්‍රණයේ මුළු ස්කන්ධය. එතකොට මෙතන තියෙන්නේ ඔන්න ඔය ප්‍රකාශනයේ තමයි ස්කන්ධ භාගයට සංඝටක දෙකක් තියෙනවා A සහ B කියලා. අපෙන් අහන A වල ස්කන්ධ භාගය කියලා වෙන්න A වල ස්කන්ධයේ බෙදීම A සහ B වල ස්කන්ධ එකතුව. ඒකට මම මෙතන ලිව්වා මුළු ස්කන්ධය කියලා. අපෙන් B වල ස්කන්ධ භාගය අහනවා නම් අපි කොහොමද ලියන්නේ? B වල ස්කන්ධ භාගය. එහෙනම් B වල ස්කන්ධය ස්කන්ධ භාගය අනුපාතයක් විදිහට මේක ප්‍රකාශ කරන්නේ ස්කන්ධ භාගය සමානයි මෙන්න වෙදීමේ ලකුණ මෙතන අපි හරයට නෙමෙයි ලවයට ගන්නවා කාගේ ස්කන්ධයද හරයට ගන්නෙ නෙමෙයි ලවයට ගන්නෙ කාගේ ස්කන්ධයද B වල ස්කන්ධ භාගය ප්‍රකාශ කරනකොට B වල ස්කන්ධය ඔව් B වල ස්කන්ධය B වල ස්කන්ධය ඊළඟට හරයට ගන්නෙ මොකක්ද මිශ්‍රණයේ මුළු ස්කන්ධය අපිට මෙතන ගන්න පුළුවන් මිශ්‍රණයේ මුළු ස්කන්ධය එහෙම නැත්නම් තව කාට හරි කියන්න පුළුවන් A වල ස්කන්ධයයි B වල ස්කන්ධය එකතුව කියලා හරිද මම මෙතන ගන්නවා මිශ්‍රණයේ මුළු ස්කන්ධය කියලා ඒකට අපි හැමතිස්සෙම මේ ප්‍රකාශ දෙනකොට මම ගැටලුවලදී පෙන්නන්නම් ප්‍රකාශ දෙනකොට අපි හැමතිස්සෙම බලන්න ඕන මේ තියෙන්නේ B වල ස්කන්ධයද මේ තියෙන්නේ මිශ්‍රණයේ මුළු ස්කන්ධයද කියන එක පිළිබඳව අපි හිතන්න ඕන. හරිද? එහෙම හිතුවොත් තමයි අපිට නිවැරදිව ආදේශ කරලා අදාළ සංඝටකයේ ස්කන්ධ භාගය හොයාගන්න පුළුවන් වෙන්නේ. අදාළ සංඝටකයේ ස්කන්ධ භාගය හොයාගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට. හරිද? එතකොට මෙන්න මේක පැහැදිලි ඇති කියලා හිතනවා. මම මේක නැවත මකලා අපි වෙන උදාහරණයකින් මම කියන්නම් පැහැදිලි නැත්තම් මෙන්න මේව අපි ගන්නවා නැවතත් ඒකේ සංඝටක දෙකක් තියෙනවා අපි ගමු x සහ y කියලා මෙන්න මේ මිශ්‍රණයක් තියෙනවා මේකේ සංඝටක දෙකක් තියෙන x සහ y එතකොට මේකේ ද්‍රාවකය ද්‍රව්‍ය කවුරුණත් අපිට ගැටලුවක් නැහැ හරිද මේ සංයුතිය ප්‍රකාශ කිරීමක් තමයි අපි කතා කරන්නේ සංයුතිය. දැන් සංයුතිය ප්‍රකාශ කරන්නේ ඇයි මොන අවස්ථාවලද කියලා කිව්වා. ඒ නිසා ඒක ඔළුවට ගන්න එක අහලා තියෙන සමහර ප්‍රශ්නවලදී. දැන් මම ලියනවා මෙතන x වල ස්කන්ධ භාගය. ඒ x වල ස්කන්ධ භාගය. ඊට මේ කොහොමද ලියන්නේ? x වල ස්කන්ධ භාගය සමානයි කියන්න බලන්න. x වල ස්කන්ධ භාගය සමානයි x වල ස්කන්ධය බෙදීම මිශ්‍රණයේ මුළු ස්කන්ධය එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් x වල ස්කන්ධය සහ y වල ස්කන්ධය කියලා ගන්නත් පුළුවන්. හරිද? මෙහෙම ගන්නත් පුළුවන්. පැහැදිලිනේ? ආ අපි යමු එහෙමනම් ගැටලුවකට. මුලින්ම ඔයාලට දෙන්නම් මම මේක හදන්න. මෙන්න මෙතන තියෙනවා මේ ද්‍රාවණය කියන්නේ මොකක්ද? ද්‍රාවණය කියන්නේ මොකක්ද? ද්‍රව්‍ය කියන්නේ මොකක්ද? ද්‍රාවකය කියන්නේ මොකක්ද? පිළිබඳ අදහසක් ඇති කියලා හිතනවා. 18 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අපි කල්පනා කරමු.
බලන්න තනියම හිතන්න පැන්සලෙන් හදාන්න දැන් මෙතන ඔයාලට ගැටලු මතුවෙන තැනක් එනවා ඒ වල ස්කන්ධයයි බී වල ස්කන්ධයයි ගන්නකොට එහෙම නැත්නම් මිශ්‍රණයේ මුළු ස්කන්ධය ගන්නකොට මෙතනින් මොකක්ද ගන්න කියන එක පිළිබඳව මොකක්ද ගන්න අගේ කියන එක පිළිබඳව හරියට කල්පනාකාරී වෙන්න ඕන පළවෙනි එක පැන්සලෙන් හදන්න මම ඊට පස්සේ මම විනාඩි දෙකක් දෙන්නම් පැන්සලෙන් හදන්න ඊට පස්සේ බලමු ඔයාලා ආදේශ කරපු විදිය හරිද කියලා මේ 18 කියලා තියෙන ප්‍රශ්නේ හදන්න බලන්න හදලා හදලා ඉවර නම් රිසයින් කරන්න අමාරු නම් අපි ඒක කතා කරමු උත්තරයක් කියවලා තියෙනවා බලමු අපි උත්සාහ කරලා ඒ උත්තරේ එනවද මොකද්ද කියලා උත්සාහ කරන එක වැදගත් කොහොමද හදන්නේ කියන එක වැදගත් උත්තර දෙකක් තියෙනවා එකක එකම අගේ තියෙන නමුත් එකගේ එකකයක් තියෙන එකක එකකයක් නැහැ මොකද්ද දන්නේ හරි එක අපි උත්සාහ කරලා බලමු මොකක්ද හරි කියලා හරි මම හදන්නම් එහෙමනම් බලමු හරි බලමු එහෙමනම් මේකට ප්‍රකාශනයේ ලියලා මම ප්‍රකාශනයේ ලියන්නම් මෙතන ඔයාලට පේනවා ඇති ද්‍රාවණයක ද්‍රාවණයක් තියනවලු මෙහිම ද්‍රාවණයක් තියනවා ද්‍රාවණේ තියනවා ද්‍රව්‍ය දිය කරන්න ගත්තදී ද්‍රව්‍ය ද්‍රව්‍ය තියනවා ග්‍රෑම් 5 එතකොට ද්‍රාවණයක ග්‍රෑම් 100ක් ද්‍රාවණයක් කියන්නේ මෙන්න මේ මුළු එකනේ ද්‍රාවණය කියන්නේ ද්‍රව්‍යයි ද්‍රාවකයයි ඔය දෙන්න එකතු වෙලා තමයි ද්‍රාවණය කියන මුළු එක හැදෙන්නේ. ඒකට ඔයාලගේ ඔළුවට යන්න ඕන මේ ද්‍රාවණය කියන්නේ මුළු එක කියලා. ද්‍රාවණය කියන්නේ මුළු එක. හරිද? ද්‍රාවණය කියන්නේ සමස්තය. ඒකට ඒක ඇතුලේ තියෙන්නේ ද්‍රව්‍ය සහ ද්‍රාවකය. දැන් ද්‍රාවකයක් ගැන මෙතන කියලා නැහැ. මෙතන කියලා තියෙන්නේ මුළු ද්‍රාවණය ගැන. ඒ ද්‍රාවණේ මුළු ද්‍රාවණේ ග්‍රෑම් 100ක් තියෙනවා ග්‍රෑම් 100 ද්‍රව්‍ය ග්‍රෑම් 5යි හරිද දැන් චුට්ටක් බලන්න පැටලිලි තියෙනවා නම් ඉවත් කරගමු අපෙන් අහන්නේ ද්‍රව්‍යයේ ස්කන්ධ භාගයෙන් ඔන්න ලියනවා මෙතන ද්‍රව්‍යයේ ස්කන්ධ භාගය සමාන අපිට ඔන්න මෙතන එලීරක් එම් කියලා දාගන්න පුළුවන් ඊළඟ අපි මෙතෙන්ට ගන්නවා මොකක්ද අවශ්‍ය නම් ලියන්න ද්‍රව්‍ය ස්කන්ධයේ බෙදීම මුළු ස්කන්ධේ මම මෙතන ආදේශ කරලා පෙන්නන්නම් ද්‍රව්‍ය ස්කන්ධේ නහන්නේ නම් මේ ද්‍රව්‍ය ස්කන්ධ භාගය නම් අහන්නේ උඩට එන්න ඕන ද්‍රව්‍ය ස්කන්ධ ද්‍රව්‍ය ස්කන්ධයේ ග්‍රෑම් 5යි ඊළඟට මුළු ස්කන්ධය ඕන දැන් මුළු ස්කන්ධය කියලා මේකේ කොහොමද ගන්න යන්න එතන තමයි ගැටලුව මුළු ස්කන්ධය කියලා ගන්නේ ඒ ද්‍රාවණේ ස්කන්ධය තමයි මුළු ස්කන්ධය වෙන්නේ ද්‍රාවණේ ස්කන්ධය තමයි මුළු ස්කන්ධය වෙන්නේ මොකද ද්‍රාවණේ කියන්නේ සමස්තය ද්‍රාවණේ හැදලා තියෙන අර ද්‍රව්‍යයි ද්‍රාවකයයි දෙන්නම එකතු වෙන එවනම් ද්‍රාවණය තමයි මුළු එක සමස්තය නේද අපි මෙතෙන්ට ලියනවා
gram ci කියලා. ඕක තමයි නිවැරදි ආදේශ කිරීම. මෙන්න මේ බලන්න gram to gram කැපෙනවා. ඒකකයක් නැහැ. ස්කන්ධ භාගයට ඒකකයක් නැහැ. පස්වරක් 1යි පස්වරක් 20යි අපිට උත්තරේ ගන්න පුළුවන් 20ෙන් 1යි mb ඇලිරක් කියලා ලියන්න පුළුවන් 20ෙන් 1යි ඒක 20ෙන් 1 සුළු කරලා තියෙනවා නම් කවම හරි ගැටලුවක් නැහැ 20ෙන් 1 කියන්නේ කීයද 1ට 0.0යි 10ට 0.0යි 100ට 5යි මෙහෙම තිබ්බත් ගැටලුවක් නැහැ මෙන්න මේක ලියන්න ලිව්වේ නැහැ කියලා ගැටලුවක් නැහැ නමුත් ඒක ලියන්න පුරුදු වෙන්න බෙදීම m කියන එක මේ විදිහට තියනවා නම් හරි ඔච්චර එතන අමාරු දැන තමයි මේ මුළු ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද කියන එක අපිට සමහර වගන්ති වලදී හරි පැටලැලි වෙනවා තෝරගන්න කියලා පැටලැලි සහිතයි ඒ නිසා ඔන්න ඒ කරුණු ටික ඔළුවට දාගන්න කොහොමද අපි ගත්තේ කියලා. හරිද ඔක පිටපත් කරගන්න. ඒ වගේම ඊළඟට ගාණක් තියෙනවා. මොකද්ද කියලා බලමු. मौल भाग सांगीतिय प्रकाश करण विधि मेन बल लुणु सोडियम क्लोराइड द्रावणे ग्राम 250 अनेक निवेरतिव मेनगेन एहि जलय सियल वाष्प कर ले अपुहाम लुणु ग्राम 10ක් ලැබෙනවා लुणु वाले සංයුතිය ස්කන්ධ භාගයක් විදියට එතකොට ඔය අතර හදන්න මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න මෙහෙම තියෙනවා ද්‍රාවණය එතකොට ඒකේ ග්‍රෑම් 250ක් තියෙනවා ලුණු ද්‍රාවණය. ඊට මේ ලුණු ද්‍රාවණය හදලා තියෙන්නේ කොහොමද කියලා ඔයාලා දන්නවනේ. ජලය කියන ද්‍රාවකයයි ලුණු කියන ද්‍රව්‍යයයි එකතු කරලා තමයි ලුණු ද්‍රාවණය හදන්නේ. ඒතකොට මේකේ ජලය සියල්ලක්ම වාෂ්ප කරලා යවනවලු. යවපුවාම ඉතුරු වෙනවලු ලුණු ග්‍රෑම් 10ක්. එන එක අනිත් පැත්තට බැලුවොත් ලුණු ග්‍රෑම් 10ක් තමයි जले दिए करला ग्राम दिशी पनाहक द्रावण अदरती हरिदावत मन चुट्टा लेसिकला अदन वल उत्तरे मित्र आरंभ करती अन्ना लून वाल स्कंद भाग्य लून स्कंद भाग्य सामान पक्ति के बल उत्तर आवत की उत्तर
බලමු සුළු කරන්න නිවැරදිව සුළු කිරීම කොහොමද කියලා බලමු අන්න බලන්න මම හදනවා එහෙමනම් ලුණු වල ස්කන්ධ භාගය කියලා කියන්නේ ලුණු වල ස්කන්ධයේ බෙදීම මුළු ස්කන්ධ ඕන වගන්තියක් ලියන්න මෙතෙන්ට එන්න ඕන ලුණු වල ස්කන්ධය හරිද ස්කන්ධයේ බෙදීම මුළු ස්කන්ධය මුළු ස්කන්ධය හරිද ඊළඟ ලුණු වල ස්කන්ධය අපි දැන් දන්නවා මෙතන මම පෙන්නලා දුන්නා ග්‍රෑම් 10ක් කියලා ග්‍රෑම් 10ක් ඊළඟට මුළු ස්කන්ධය ලුණු ද්‍රාවණය කියලා කියපුවාම ඒ මුළු ස්කන්ධය තමයි ද්‍රාවණය කිව්වොත් මුළු ගා සමස් මුළු එතකොට මේක බෙදන්න ඕන 250යි එතකොට ගොඩක් දෙනෙක් සියලු දෙනා වගේ මේක අරගෙන ඇති නැත්නම් උත්තර එන්න බෑ දැන් මේක සුළු කරන එක ඊළඟ අමාරු වැඩේ අමාරු නෑ ලේසි වැඩේ ග්‍රෑම් ප්‍ර ග්‍රෑම් කැපෙනවා ඊළඟට ඔයාලට පේනවනේ ලස්සනට බිඳුවයි බිඳුවයි කැපිලා එතකොට ඔයාලට මෙන්න මෙතනින් නවත්තලා තියන්න පුළුවන් 25න් 1යි එම් බෙදීම එම් दीर्घ बेदी में विसिपाहे बिंदु आई दशम तिथि तिब्ब दहायट बिंदु आई बिंदु अगत सीयट हतर उत्तरे बिंदु आई दशम बिंदु आई हतर एम बेदी में एम किया एक के आखने एक के आखने हरिद नोक हदागा एक के आखने हरिद බලන්න ස්කන්ධ භාගයේ කොහොමද හොයන්නේ කියලා. මෙතන ස්කන්ධ භාගයට තියෙන. හරිද පුළුවන් නේ? මාරු නැහැනේ ස්කන්ධ භාගයේ පරිමා භාගයේ මෞල භාගයේ තුන් දෙනාම එකම විදියට හොයන්නේ. ස්කන්ධ භාගය නම් කාගේ හරි ඒවල ස්කන්ධ භාගය නම් උඩට එන්න ඕන ඒවල ස්කන්ධය පහළට එන්න ඕන මුළු ස්කන්ධය. එහෙම අරගෙන තමයි ඒක හදන්නේ. නොතේරෙන තැන් තියෙනවා නම් එතනින් කියන්න අපි ඊළඟ අදියරට යන්න හදන්නේ. ඔක ලියාගත්තනේ. දැන් ගැටලුවක් තියෙනවා නම් කියන්න. පරිමා භාගයක් විදියට කියන එක. මේක වෙනස් විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒකත් බලමු. පරිමා භාගයක්. ලෑස්තිද? ඊවලුම් පරිමා භාගයක් කියන්නේ කොහොමද? අර කලින් වගේම තමයි අමාරු නෑ. පරිමා භාගයක් කොහොමද අපි හඳුනා ගන්න කියන එක බලමු. ඉතින් අපි මෙතනදී අර වගේම බීකරයක් ගන්නවා මෙන්න බීකරයක්. මේකේ තියෙන සංඝටක දෙකක් AB මොකක් හරි ඕන එකක් ගන්න පුළුවන් ද්‍රාව්‍ය ද්‍රාවකය. මේකේ ද්‍රාවකය තියෙන්න පුළුවන්. ද්‍රාව්‍ය තියෙන්න පුළුවන්. මේ දෙන්නගේ එකතුව තමයි මුළු මිශ්‍රණය කියලා කියන්නේ. लवेट गान मुलु परिमाव දෙන්නේ මුළු පරිමාව. එහෙම නැත්නම් තව කෙනෙක්ට කියන්න පුළුවන් A වල පරිමාව එකතු කිරීම B වල පරිමාව. හරිද? කොහොම හරි මිශ්‍රණයේ මුළු පරිමාව. මෙතන මිශ්‍රණය කියන එක වලට ද්‍රාවණය දැන් මෙතන ද්‍රාවකයේ සහ ද්‍රාව්‍ය කියලා කොටස් දෙකක් තියෙනවා කියලා නේ ඔයාලා දන්නේ. මේකට අපි ගන්නේ සාමාන්‍යයෙන් ද්‍රාවකයක් තියෙනවා. ඊළඟට ද්‍රාව්‍යයක් තියෙනවා.
ඔක තමයි ඔකේ තියෙන සංඝටක දෙක. එතන මේ සංඝටක දෙක එකතුවට අපි කියනවා ද්‍රාවණයක් කියලා. එහෙනම් මිශ්‍රණයේ මුළු පරිමාව වෙනකොට ද්‍රාවණයේ මුළු පරිමාව කියලා තිබ්බොත් ඒත් මිශ්‍රණයේ මුළු පරිමාවම තමයි. අන්න ඔතන ඔය පැටලලි ටික තමයි ගැටලුවකට තියෙන්නේ. හරිද? එතකොට ඒක ගැටලුවක් නැහැ හරියට අල්ලගත්තොත්. අපි බලමු එවනම් ගැටලුවක් අපිට තියෙනවා විසඳන්න ඊළඟ ගැටලුව සහ තවත් වෙනත් විදිහේ ගැටලුවක් තියෙනවා. මේ දෙකම පළවෙනි එක වලට හදන්න පුළුවන්. දෙවෙනි එක මම ඊළඟ කියලා දෙන්නම් කොහොමද හදන්නේ කියලා. මෙතන පේනවා 20 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 20. ප්‍රශ්න අංක 20 ඝන සෙන්ටිමීටර් මෙන්න මෙතන උඩින් ලියා ගන්න ඝන සෙන්ටිමීටර්. හරිද? උත්තර එවන්න හදලා ඉවර නම් හරි ඒක වරණ ටික ඔළුවට දාගන්න එක තමයි තියෙන්නේ නැත්නම් ඊට එහා දෙයක් නැහැ. මෙතන ආරම්භයක් ගන්න නම් ඒ අතර වල හදලා උත්තරේ එවන්න. මෙතන අපෙන් අහන්නේ සංඝටක දෙක ජලයයි එතිල් ඇල්කොහොලුයි. ජලයයි එතිල් ඇල්කොහොලුයි. ඒතර ජලය සහ එතිල් ඇල්කොහොල් ගත්තාම අපෙන් අහන්නේ එතිල් ඇල්කොහොල් වල පරිමාභාගය නේ. අපි මෙතනින් ලියනවා එතිල් ඇල්කොහොල් වල පරිමා භාගය එතිල් ඇල්කොහොල් වල පරිමා භාගය. හරිද? එතකොට අපි දන්නවා ලවයට උඩට එන්නේ අහන එක්කෙනාගේ පරිමාව. ඉතර ඒවලා තියෙනවා හැමෝම වගේ. උඩට එන්නේ මොකක්ද? එතිල් ඇල්කොහොල් වල පරිමාව. මෙන්න මේ රූපේ මම මෙතන ඇන්දොත් මෙන්න ද්‍රාවණේ තියෙනවා. මේකේ තියෙනවලු එතිල් ඇල්කොහොල් ඝන සෙන්ටිමීටර 25ක්. අන්න එහෙනම් එයා තමයි මෙතෙන්ට එන්න ඕන ඝන සෙන්ටිමීටර 25යි. දැන් මුළු පරිමාව කීයද? මුළු පරිමාව එතිල් ඇල්කොහොල් 25කට ආශ්‍රිත ජල එකතු කොට අවසන් පරිමාව ඝන සෙන්ටිමීටර 250ක ද්‍රාවණයක් සාදන ලදී. ඒකට එයාලා කියනවා අවසන් පරිමාව කියලා. එහෙනම් ඒක තමයි මිශ්‍රණයේ මුළු පරිමාව. අවසන් පරිමාව කියලා කියන නිසා අපිට මෙතෙන්ට ගන්න පුළුවන් මිශ්‍රණයේ මුළු පරිමාව කීයද? ඝන සෙන්ටිමීටර 250යි. මෙන්න බලන්න මේකෙත් පරිමාව කියන ඒකකයේ කැපිලා යනවා. ඝන සෙන්ටිමීටර කැපිලා යනවා. 25 ඒවා 1යි. 250 25 ඒවා 10යි. උත්තරය අපිට ලැබෙනවා 10න් 1යි කියලා. වරහන් ඇතුළ දාන්න V ඇලීරක් V කියලා. ඔන්නෝක තිබ්බත් ප්‍රමාණවත්. එහෙම නැත්තම් මේක සුළු කරලා කවුරු හරි තියෙනවා නම් 0.1යි V බෙදීම V. 0.1යි V බෙදීම V. එතකොට මේ තියෙන එතිල් ඇල්කොහොල් වල මොකක්ද? පරිමා භාගය. එතිල් ඇල්කොහොල් වල පරිමා භාගය. එතිල් ඇල්කොහොල් වල පරිමා භාගය තමයි ඔය තියෙන්නේ. ඒක අමාරු නැතුව ඇති කියලා හිතනවා. කලට ඕන මිශ්‍රණයේ මුළු පරිමාව හොයා ගන්න. එක එක සංඝටකයේ පරිමාව හොයා ගන්න. ඒ නිසා බලන්න තරුණ ටික පැහැදිලි කර ගන්න. මොනාරි අපැහැදිලි තැන් තියෙනවා නම් ඒවා අහ ගන්න. මම හැමදාම කියනවා ඒවා ටික निराකරණය කර ගන්න ඕන. හරි. ඊළඟ දිනා චුට්ට වෙනස් ප්‍රශ්නයක්. වෙනස් ප්‍රශ්නෙට අපි උත්තර ලියන්න. අපි ඒකට අනිවාර්යෙන් පේපර්ස් කෙරිලා තියෙනවා. පේපර්ස් වලින් පස්සේ පේපර්ස් වල තියෙන වෙනස් ප්‍රශ්න විදි අපි අඳුරා ගන්න ඕන. මෙතන අහලා තියෙනවා 25න් 1 පරිමා භාගයේ යන සංයුතිය ඇති ඇසිටික් අම්ලයේ ජලීය ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර 500ක් හදාගන්නේ කොහොමද කියලා. හරිද? දැන් මේ ඝන සෙන්ටිමීටර 500ක් කියන එක තමයි එයාලගේ අවසාන පරිමාව.
ජලීය ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 500ක් තමයි යාලගේ අවසාන පරිමාව අවසාන පරිමාව එතකොට ඒක අපි කොහොමද හදාගන්නේ කියලා බලන්න ඉතින් අවසාන පරිමාව දැනගත්තට බෑ අපිට ඇසිටික් අම්ලයේ පරිමාව ඕන එහෙමනම් අපිට සිද්ධ වෙනවා මේ ගැටලුවේදී මේක විස්තර කරන්න බෑ ගන්නෙ කොහොමද කියලා අහන්න අපි දැනගන්න අපි දන්නවනේ පරිමාව භාගයට යන්නේ කොහොමද ද්‍රාවකයයි ද්‍රව්‍යයයි දෙන්නම මිශ්‍ර කළා තමයි ද්‍රාවණය හදාගන්නේ එතකොට ඇසිටික් අම්ලයේ පරිමාව අපිට හොයාගත්තොත් අපි කියනවා අනිත්‍ය පරිමාවක් අවසන් පරිමාව 500 වෙනකම් මිශ්‍ර කිරීමෙන් මෙන්න මේ 25 න් එකක පරිමා සංයතියක් ඇති ඇසිටික් අම්ලයේ ද්‍රාවණයක් හදාගන්න පුළුවන් කියලා එහෙනම් අපේ අභියෝගය තමයි ඇසිටික් අම්ලයේ පරිමාව හොයාගන්න එක මුලින්ම එහෙනම් මම මෙතනින් ලියනවා ඇසිටික් අම්ලයේ පරිමාව කියලා ඇසිටික් අම්ලයේ පරිමාව ඇසිටික් අම්ලයේ පරිමාව කියන එක උත්තරේ වෙලා තියෙනවා ඇසිටික් අම්ලයේ පරිමාව කියන එක මෙන්න මේ සංයුතියෙන් තමයි අපි ගන්න ඇසිටික් අම්ලයේ පරිමාව කියන්නේ 25 න් එක කියන එක මම චුට්ටක් විග්‍රහ කරන්නම් මේ 25 න් එක කියන එක 25 න් එක කියන එක මොකක්ද මිශ්‍රණයේ මුළු පරිමාව 25ක් වෙනකොට ඒකෙන් එක කොටසක් තමයි ඇසිටික් අම්ලය වෙන්නේ මිශ්‍රණයේ මුළු පරිමාව 25ක් නම් ඇසිටික් අම්ලය ඒකේ තියෙන කොටස් එකයි 25 න් එකක් කියන්නේ ඒක තමයි තේරුම මේ උඩින් තියෙන්නේ ඇසිටික් වල පරිමාවනේ පහළ තියෙන්නේ මුළු පරිමාවනේ මේ තියෙන්නේ මේක සුළු කරලා ගත් අවසාන උත්තරයක්නේ එතකොට මෙන්න මේ පරිමා භාගයට 95 කොටස් තියෙනවා නම් මුළු ගාන ඒකේ එක කොටසක් තමයි ඇසිටික් කියලා කියන්නේ එහෙනම් අපි ගන්නෙ මුළු කොටස් කීයක්ද 500ක් 500න් 25න් එකක් තමයි මොනවද 500න් 25න් එකක් තමයි අපිට ලැබෙන්නේ මොකක් කියලාද අපිට ලැබෙනවා ඒ තමයි ඉස්සල්ලා අපි මේකේ ඇසිටික් අම්ලයේ පරිමාව හොයන්න ඕන මම මෙතන හදලා පෙන්නන්නම් බලන්න මෙන්න මේ සංයුතිය තියෙන්නේ හරිද අපි මේ විදිහට ලියනවා පයින් මෙන්න 500 මුළු පරිමාවෙන් 25න් එකක් තමයි ඇසිටික් අම්ලයේ තියෙන්නේ 25න් එකක් එතකොට බලන්න මේක සුළු කරපුවාම කීයද එන්නේ කියලා 25ට 1යි 50ට 2යි මෙතන 20යි 20 වරක් 1 20යි ඒ උත්තරේ වෙලා තිබ්බා ඝන සෙන්ටිමීටර 20ක් මේ ගත්තේ අපි කොහමද මුළු පරිමාව 500යි ඒකෙන් 25න් එකක් තමයි ඇසිටික් අම්ලයේ තියෙන්නේ ඇසිටික් අම්ලයේ පරිමාව භාගයේ ඇසුරින් තමයි අපි මේක හොයාගත්තේ හරිද එතකොට අපිට ලැබෙනවා ඇසිටික් අම්ලයේ පරිමාව ඝන සෙන්ටිමීටර 20යි. නමුත් මෙතනින් අපිට උත්තරය ඉවර කරන්න බෑ. මේක හදාගන්නේ කොහොමද කියලා අහනවා. එහෙනම් හදාගන්නේ කොහොමද කියලා අපිට මෙතනින් සඳහන් කරන්න වෙනවා. ඇසිටික් අම්ලයේ මම මෙහෙම ලියන්නම්. ඇසිටික් අම්ලයේ අම්ලයෙන් ඝන සෙන්ටිමීටර කොච්චරද? 20ක් ගෙන ඝන සෙන්ටිමීටර 20ක් ගෙන ඇසිටික් අම්ලයෙන් ඝන සෙන්ටිමීටර 20ක් ගෙන මේක ජලයේ දිය කරන්න. හැබැයි මේ මතක තියාගන්න පොතේත් ඒක ලොකුවට නැහැ. නමුත් මෙතන ජලය අපිට මේ සාමාන්‍ය ජලය කියලා ලියන්න එපා. අපි ඔතෙන්ට ගන්න ඕන සුවිශේෂී ජලයක් තියෙනවා. වෙනත් දේවල් මිශ්‍ර වෙලා නැති ජලයක්. අන්න ඒකට අපි කියනවා මොන ජලය කියලාද? ආශෘත ජලය කියලා. පැහැදිලිද වෙන වෙන දේවල් දිය වෙලා නැති ජලයට අපි කියනවා මොකක් කියලාද ආශෘත ජලය ඇසිටික් අම්ලයෙන් ඝන සෙන්ටිමීටර 20ක් අරගෙන ආශෘත ජලයේ දිය කරනවා ආශෘත ජලයේ කොච්චරක් දිය කරනවද ආශෘත ජලයේ දිය කර ඝන ආශෘත ජලයේ ඝන සෙන්ටිමීටර 500ක් දක්වා එකතු කරනවා අවසන් පරිමාව ඝන සෙන්ටිමීටර 500ක් වෙනකන් ආශෘත ජලය එකතු කරලා මේ සංයුතිය තියෙන එක හදා ගන්න පුළුවන් මම මෙතන ලියන්නම් මේ වාක්‍ය ගලපලා මේ චුට්ටක් මකනවා
මෙහෙම ගලපලා ලියන්නම් ආසිටික් කම්නේ ඝන සෙන්ටිමීටර් 25ක් ගෙන අවසන් පරිමාව හරි ද්‍රාවණයේ පරිමාව හරි කොහොමද ලියන්න පුළුවන් අවසන් පරිමාව ඝන සෙන්ටිමීටර් 500ක් ඝන සෙන්ටිමීටර් 500ක් වනතුරු ආශෘත ජලය එතන ආශෘත ජලය එකතු කිරීමෙන් එකතු කිරීමෙන් එක බෙදීම 25 V සංයුතිය ඇති සංයුතිය ඇති ඇසිටික් අම්ලයේ ජලීය ද්‍රාවණය සකසාගත හැක ඇසිටික් අම්ලයේ ජලීය ද්‍රාවණයක් සකසාගත හැක මෙන්න මේක ලියන්න පුළුවන් මේක ලියන්න ඕන අනිවාර්යෙන් මොකද හදාගන්නේ කොහොමද කියලා අහන නිසා ඇසිටික් අම්ලයෙන් ඝන සෙන්ටිමීටර් 20ක් ගෙන අවසන් පරිමාව ඝන සෙන්ටිමීටර් 500ක් වනතුරු ආශෘත ජලය එකතු කිරීමෙන් මෙම ද්‍රාවණය සාදාගත හැක කියලා කිව්වත් කමක් නැහැ. මෙම ද්‍රාවණය සාදාගත හැක කියලා කිව්වත් ගැටලුවක් නැහැ. මෙන්න මේ කරුණු ලියා ගන්න. ඔක පැහැදිලි නැත්තම් මට කියන්න. හරිද මෙඩිකල් ඉලිවර් නම් කියන්න අපි ළඟට මවුල භාගයට යමු රේසන් කරන්න ඉවරනා यम मौल भाग अरे वगेम तमाय कलिंक वगेम तमाय मे पल वर्ग तुनट मे एक नति बब पे एंड कंद भागेट एक इलांगट परिमा भागेट एक अभी कथा करें मौल भागेट एक मौल भागेट कलिंग वालट वाले सहन थी ना प्रश्न मौल හොයන්න සූත්‍රයක් තියෙනවා ඒ සූත්‍රය කියන්න බලන්න දන්නවනම් ඒක අනිවාර්යෙන් අවශ්‍යයි මේ මෙතනදී කවුද දන්නේ
හරි. මෙන්න මෙහෙම සූත්‍රයක් මේ තියෙන්නේ නේද? මෞල ගාන සමානයි. වල තියෙනවා හරි අවශ්‍යයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය ඊළඟට මෞල ගාන කියන එක සිම්පල් එන්න අකුරෙන් පෙන්නනවා ස්කන්ධය කියන එක සිම්පල් එම් අකුරෙන් පෙන්නනවා මෞලික ස්කන්ධය කියන එක කැපිටල් එම් අකුරෙන් පෙන්නනවා මෙන්න ජනප්‍රිය සූත්‍රය මෞලගාන සමාන ස්කන්ධය බෙදී මෞලික ස්කන්ධේ හරිද මේක ඔලුවට ගන්න මේ අපි මෙතනින් මේ වැඩ පටන් ගන්න කලින් මෞල භාගය හොයන්න කලින් ඊළඟ ගැටලුව ප්‍රශ්නාර්ථය මෞලික ස්කන්ධය හොයන්නේ කොහොමද කියන එක කැපිටල් M එකවත් මෞලික ස්කන්ධය හොයන්නේ කොහොමද කියන එක මම ඒකට උදාහරණයක් කතා කරලා ඉන්නම් මෞලික ස්කන්ධය ජලයේ මෞලික ස්කන්ධය හොයන්න කියනවා ජලයේ මෞලික ස්කන්ධ අපිට වරහන් ඇතුලේ දෙනවා මෙන්න මෙහෙම දෙයක් h සමාන 1යි o සමාන 16 ඔච්චරයි දෙන්නේ. ඔහොම දීලා කියනවා ජලයේ මෞලික ස්කන්ධය අපිට අවශ්‍යයි. ජලයේ මෞලික ස්කන්ධය කීයද? දන්න දරුවෝ උත්තර දාන්න බලන්න chat එකට. ජලයේ මෞලික ස්කන්ධය. මතක නැත්තම් ඒක බවත් කියන්න. परमाणु क्रम हाइड्रोजन एक दिखना मेल एक करना परमाणु परमाणु मकुए ऑक्सीजन दास 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 दहाटे दहाट की मुखाद मे दहाट की मुखाद दहाट की सापेक्ष सापेक्ष परमाणु अयंकर परमाणु नोन निशा मे कौद सापेक्ष मेट की आने परमाणु निमे मेट की आने कौर की सापेक्ष अणुक स्कंदे परमाणु सापेक्ष परमाणु अणुआना सापेक्ष अणुस्कला मौलिक स्कंदे मौलिक स्कंदे जलये मौलिक स्कंदे अरे अवबोध तीन मम्मी बला जलये मौलिक मौलेट ग्राम लखन हाँ मौलिक देवाला एक मैंने मेकअप दिनगा मेक हरस्कून कर लापीट अत्यावश्य विनवा इसकंदे होने पुलवा इन गुण किरी में कैपिटल लेम वोली सिंपल लेम लभनवा इसकंदे लभनवा मऊल इसकंदे होना मेक हरस्कून कर लगा पुलवा हर अभी हम दे पाड़ मे पाड़ में किया बोलो
මෞලික මෞල භාගයක් කියන එකත් අර වගේම තමයි. ඒක මහ ලොකු වෙනසක් නැහැ. පරිමා භාගයක් කිව්වොත් පරිමා දෙකක් බෙදන්න තියෙන්නේ. ස්කන්ධ භාගය කිව්වොත් ස්කන්ධ දෙකක් බෙදන්න තියෙන්නේ. මෞල භාගයක් කිව්වොත් මෞල දෙකක් බෙදන්නයි තියෙන්නේ. සංඝටක දෙකක් තියෙනවනේ. මිශ්‍රණයක් ගත්තොත් ඒකේ සංඝටක දෙකක් තියෙනවා. අපි කතා කරන හැම එකෙම සංඝටක දෙකක් තියෙනවා. A සහ B කියලා එහෙම නැත්නම් XY කියලා ඕන එකක්. AB ඒවල මවුල භාගය කියන්නේ මෙතන උඩට එන්න ඕන ඒවල මවුල ප්‍රමාණය. ඒක බෙදනවා අපි මුළු මවුල ගාන. මුළු මවුල ගාන කියන එක A මවුල ප්‍රමාණයයි B මවුල ප්‍රමාණයයි එකතු කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මුළු මවුල ප්‍රමාණය දීලා තියලා නම් කෙලින්ම ඒක ආදේශ කරන්න පුළුවන්. අපි දැනගන්න ඕන ඒකේ තියෙන මවුල ගාන වෙන වෙනම. හරිද? එතකොට මේකත් මේ මවුල භාගයක් කියලා කියන්නේ මුළු මවුල ප්‍රමාණය මිශ්‍රණය අඩංගු සංඝටක අදාළ සංඝටකයේ මවුල ප්‍රමාණය මිශ්‍රණය අඩංගු සංඝටකවල මුළු මවුල ප්‍රමාණයට දරන අනුපාතයක්. දැන් මේ වාක්‍යය කියන ගැච්ච ලොකුවට ඔළුවට නොගියට ඒකත් දැනගන්න ඕන. මෙන්න මේක මේ ප්‍රකාශනයේ ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕන. මේක ටියුට් එකේ තියෙනවානේ. ඒ නිසා මේකයි අලුතින් කියන්න අවශ්‍ය නැහැ. අපි බලමු කොහොමද මේක ගැටලුවකින් විසඳගන්නේ කියලා. හා. අපි මෙතන එක ගැටලුවක් දීලා තියෙනවා. ජලය ග්‍රෑම් 180ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 4ක් දිය කල විට ද්‍රාවණයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල භාගය. ඒකට දැන් ඔයාලට දෙන පියවර සහිතව මම දෙන්නම් අභියෝගය. මොකක්ද අභියෝගය? ඉස්සෙල්ලාම හොයා ගන්න ඕන. දැන් මේ දෙන වෙන වෙනම ඉන්නේ නේ. ඉස්සෙල්ලාම හොයන්න ජලයේ මවුල ගන්න. සූත්‍රය දුන්නානේ. මට ඔයලා කියන්න නැත්නම් මෙතන ඉස්සරහින් ලියුවත් කමක් නැහැ. ඊළඟට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල ගන්න. ඔය දෙන්න ඕන. මෙතන වරහන් ඇතුළේ මුකුත් දීලා නැහැ. නමුත් මම දෙන්නම්. H සමාන 1යි. O සමානයි 16යි N සමානයි 23යි ඔන්න ඔය විදිහට තියෙන ඉස්සෙල්ලා මට මේ දෙන්නගේ අගයන් ටික ඔයලා කියන්න ඊට පස්සේ අපි මවුල භාගය කියන ගැටලුවට යමු මම මෙතනින් ලියන්නම් මෙයාලා අහන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල භාගය මම මෙතින් ලියන්නම් චුට්ටක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල භාගය ඒක ලියන්නේ කොහොමද මවුල භාගය සමාන එහෙනම් ලවයට එන්නන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ප්‍රමාණය ඒක බෙදන්න ඕන මුළු මවුල ගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල භාගය සමානයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ප්‍රමාණය විදිහ මුළු මවුල ප්‍රමාණය එහෙනම් මේ දෙන්නගේ මවුල ප්‍රමාණය හොයා ගන්න ගොස්සේ වැඩේ ලේසි උත්තරයක් ආවනම් කියන්න ජලයේ මවුල කීයක් තියෙනවද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල කීයක් තියෙනවද කියලා කියන්න වෙන වෙනම කෙවලා තියෙන මෞලික ස්කන්ධය මවුල 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 මවුල
मौलिकवसाने හරිද මම එන එක හදලා පෙන්නන්නම් පළවෙනි පියවර ඊට පස්සේ ඊළඟ අවස්ථාව දෙන්නම් හදන්න මෙන්න මෙතන බලන්න මේ බලන්න ජලයේ මවුල ගණන මම හොයලා පෙන්නන්නම් මෙහෙම කියන්න N H2O जल मौल मौल गई प्रकाश जल मौल गुहमदे विधि मौलिक इस्कांदे जल जल इस्कांदे जल की मिन्न बला ग्रह मिस्ट जल मौलिक इस्कांदे मौलिक इसकान मौलिक ग्रह दहा जल मौलिक इसकान मित आदेश करना दहाटा मौलिक ग्रह 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 कैपेन हर सूत्र आदेश कराना थी दहाट विधुहाय बिंदु आई दहाय मौलिक हाम दहाय मौल कियला दहाय मौल कियला सोडियम हाइड्रोक्साइड अभी सोडियम हाइड्रोक्साइड मौल गान इसकांदे विधि मौलिक इसकांदे इसकांदे ग्राम हाथली हाई मौलिक इसकांदे की सोडियम हाइड्रोक्साइड के हमें हाथ पे ना मौलिक इस्कांदे की सोडियम विसितुनाई इलांगट ऑक्सीजन दास आई हाइड्रोजन एक आई मे तुम दिन एक तो करा तुना है नम एक आई दहा आई देखा एक आई तुना एक आई देखा आई देखा एक आई तुना एक आई हतली है मौलिक ग्राम हतली है මවුලේට ග්‍රෑම් 40. ඒතර ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා 40 40 න් බෙදුවම 1යි මවුල 1යි මවුල हर सोडियम हाइड्रोक्साइड मौल की मेतन मुल मौल की जल मौल दहाय सोडियम हाइड्रोक्साइड मौल एकाई मेदेन एकतु नाम की एकतु करना एकोलहाय मौल कलिंग एकतु करना अवस्था हम उन्यागे का दशम करा मौले मौले कैपेनवा उत्तर एकोलह सोडियम हाइड्रोक्साइड मौल भागे निकाय
मित्र महान प्रश्न जले मौल भागे उत्तर लिया गया जले मौल भागे अर विधान क्रम सोडियम हाइड्रोक्साइड मौल भागे ना इकोलाइंकी जले मौल भागे बल मनो में එකලහෙන් එකක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එන එකලහෙන් තව කීයක් ඉතුරුද එකලහෙන් 10ක් 10ක් ඉතුරු එනිසා අපිට ජලයේ මවුල භාගය කියලා ලියන්න පුළුවන් එකලහෙන් 10යි පැහැදිලි අර කලින් හදපු ගැටළු වලත් එහෙමයි සංගතක දෙකයිනේ ඉන්නේ එනිසා අපිට ලේසි එකලහෙන් එකක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල භාගය නම් ජලයේ මවුල භාගය එකලහෙන් 10යි ගණන් පාඩම් වල තියෙන භාග පාඩන්නේ හරි मौल भाग वाल एकता मे दिन्ना मौल भाग वाल एकतान दहायला उत्तर संघटक देखे मौल भाग एक मदग त्यागा बहुवर्ण प्रश्न महान पुल बहुवर्ण प्रश्न उत्तर दिन पुलवा विनते पैने देखा मदग त्यागा इक्कीन मौल भागे इकोलाइन आगे मौल भागे इकोलाइन दरिदी वेन वेन फैन पावचन लिया विवरण स्कंद भाग परिमा भाग मौल भाग संधापिले तव पोड़ी अणु पोड़ी दयाद्रि पत्कलो दागा संयुत प्रकाश कर प्रतिशत अपेगा स्कंद भागे प्रतिशत 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 सीएंग गुण कर लीतम दहा मौल भागे हर स्कंद भागे हरी परिमा भागे प्रतिशत सीएंग गुण कर लीएट की याद किए प्रतिशत भाग पेपर लखनऊ का प्रतिशत सीएट गाणा भी दिए संगति आप प्रतिशत पत् कर अनीतमाइटसा मिलियन एकिंग कोटास गाना पीदेट दुलवा मिलियन एकिंग कोटास गाना पीदेट कोटसा मिलियन एकिंग कोटास गाना पीदेट पार्ट्स पर मिलियन पीपीएम आगे पार्ट्स पर मिलियन मिलियन एकिंग कोटसा मिलियन एक पीपीएम आगे अहूत අපිට ලැබෙන ඔය ඒකක භාග මොනවාද මේ පරිමා භාග ස්කන්ධ භාග මෞල භාග ඒ ඔක්කොම මිලියනෙන් ගුණ කරන්න තියෙනවා මිලියනෙන් ගුණ කරපුවාම හරි මිලියනෙන් ගුණ කරපුවාම අන්න ඒකට කියන අපි පාර්ට්ස් පර් මිලියන් මිලියනෙන් කොටසක් හරිද මොකක් හරි අපි හොයාගත්තොත් ස්කන්ධ භාගයක් cn එකයි නා मैंने मेतन आप ही बाला अन्न होना मैं क्या मिली नहीं गुना कराने थी हाँ जो तो मिली नहीं गुना कराना मैं क्या मिली नहीं बाग या कुत्री थी है ना अब साने थी ना पीपीएम किया पीपीएम पीपीएम किया ने मिली नहीं किन कोटसा मिली नहीं किन कोटसा
පැහැදිලි දෙක පැහැදිලි නම් කියන්න අපි ස්කන්ධ භාගය ප්‍රතිශතයක් විදිහට තියන්න තමයි දැන් මේ හදා මම ඒක හදලා පෙන්නන්න කොහොමද මේක ඉස්කල්ලා ස්කන්ධ භාගය හොයලා ඉමු මැග්නීසියම් ඔක්සයිඩ් ග්‍රෑම් මැග්නීසියම් ඔක්සයිඩ් තමයි මේ සූත්‍රේ MgO මෙන්න මෙයාගේ සම්පූර්ණ 20ක් තුල ග්‍රෑම් මෙන්න මේ මැග්නීසියම් ඉන්නවලු ග්‍රෑම් 12ක් संपूर्ण एक्ना ग्राम विस मैग्नीशियम ग्राम देख एनिसा मम लीन मे विद मैग्नीशियम वल इस्कंद बागे केला इस्कंद बागे समान है मुलुगान मैग्नीशियम गान दोलहाई ग्राम मुलुगान विस्साई ग्राम ग्राम डे ग्राम कैपिलान सुलुकर लगाने पुलवा लेसी ने उत्तर पीपीएम विधिट दुलवांगीट मिलने की स्कंद प्रतिशत विधिट दुलवा अंत मेकअपी सुलवांगीदाने हर मेद हर वार दुलाई අතරාරක් පහ 20 පහෙන් තුනයි ඔන්න ස්කන්ධ භාගයේ හෙව්ව පුළුවන් හැමෝටම නේද හැමෝටම පුළුවන්ද කියලා බලන්න පුළුවන් ඇති ඊළඟ ප්‍රතිශතයක් කරන්න ඕන දෙවෙනි කොටස ප්‍රතිශතයක් විදියට අපි මෙතන ලියනවා ස්කන්ධ භාගය ප්‍රතිශතයක් ලෙස ප්‍රතිශතයක් ලෙස පහෙන් තුන ගුණ කරනවා 100ෙන් පස්සරක් එකයි පස්සරක් 20යි 20ව 3ක් 60යි 100ට 60යි 100ට 60යි 100ට 60යි හරි නේ අපි යුවේ ස්කන්ධ භාගය එය හොයලා ඒක ප්‍රතිශතයක් විදියට දුන්න ඕකම අපිට කිව්වොත් parts per million million එකේ කොටසක් විදියට ගන්න කියලා මේක අපි million එකෙන් ගුණ කරනවා 5 ව 1යි 5 ව කීයද 2යි 0.0.0.0.0 3ෙන් ගුණ කරන්න තියෙනවා ඔක අහලා නැහැ මෙතන ඒ බින්දයි 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 බින්දුවයි ppm හරි මම මේ ටික මකනවා ඊළඟට අපි ආකාර තුනක් කතා කළා සංවිතිය ප්‍රකාශ කරන ආකාර තුනක් දැන් හතරවෙනි එකට අපි එනවා ඒ තමයි ඒක ඇත්තට ලොකු ජනප්‍රියත්වයක් නැහැ නමුත් නමුත් මෙතන අපිට තියෙන ද අපි ඒක අහ බලමු විභාගෙදී ආවොත් ඒකට පුළුවන් වෙන්නේ පෑනේ जीवनी द्रावण तीन मे जीवनी द्रावण गन डेसीमीटर एक्का सोडियम क्लोराइड ग्राम पाकती है सोडियम क्लोराइड संगीत स्कंद परिमा सूर्य पेना की मिश्र संगीत स्कंदे विधीम परिमा सूर्य ස්කන්ධය බෙදීම පරිමාවැසුරින් තමයි දැන් අපිට පෙන්වන්න තියෙන්නේ. ඒ කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාව ගැන කියපුවාම ඒතර මෙන්න මෙතෙන්ට තියෙන්න ඕන ස්කන්ධය. ද්‍රව්‍ය ස්කන්ධය. යම් මිශ්‍රණයක ඒකක පරිමාවක් තුල අඩංගු ද්‍රව්‍ය ස්කන්ධය. ඒතර මේකේ ලවයට එන්න ඕන හැමතිස්සෙම ද්‍රව්‍ය ස්කන්ධය. ද්‍රව්‍ය ස්කන්ධය බෙදන්න ඕන අඩංගු පරිමාවේ.
द्रव्य स्कंदे अडंगु परिमावेन बेदन्न ओन गणन डेसीमीटर वलिन नम डेसीमीटर वलिन बेदन्न पुलुवन हरिद एतकोट मे एम बेदीम वीने एतकोट अर वगेम तमयि अपिट गन्न पुलुवन स्कंदे बेदीम परिमाव स्कंदे बेदीम परिमाव ओक तमयि ओय कियन्ने දැන් බලමු මේකේ ජීවනී ද්‍රාවණයක් තියෙනවා. අපෙන් අහන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් සංයුතිය. සෝඩියම් ක්ලෝරයිඩ් වල ස්කන්ධය යන්නේ ද්‍රව්‍ය යව ගන්නවා අපි උඩට. හදන්න පුළුවන් නම් මට කලින් හදන්න ග්‍රෑම් 5යි. ඊළඟට මුළු පරිමාව පරිමාව තමයි මෙතෙන්ට එන්න ඕන. පරිමාව තමයි ගණන් ඩෙසිමීටර 1යි. දැන් මේක සුළු කරන්න ඒක කැපෙන්නේ නැහැ ඒකකයක් මේක කැපෙන්නේ නැහැ නේ මේක ඒකකයක් කැපෙන්නේ නැහැ ඒ නිසා අපිට ලැබෙනවා උත්තරයක් 5යි ග්‍රෑම් එකෙන් බෙදුවා කියලා උත්තරේ වෙනස් වෙන්නේ නැහැ නේ ගණන ඩෙසිමීටර මේකෙන් උඩට යනවා උඩට ගියාම මෙයා ඍණ වෙනවා dm ඍණ 3 ගණන ඩෙසිමීටරේට ග්‍රෑම් 5යි ගණන ඩෙසිමීටරේට ග්‍රෑම් 5යි पोड़ी गाना दिना अभी जीवनी में गम को किसियां द्रावनेक गण डेसीमीटर तुना तुल ගණ ඩෙසිමීටර් 3ක් තුල කිසියම් ද්‍රව්‍යයක किसी हम द्रव्य का